මුලින්ම පොඩ්ඩක් කියන්න ඕනේ මේ මම ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මේකේ සෞඛ්‍ය පැත්ත. හිටපු සෞඛ්‍ය අධිවරයා වශයෙන් උත් වෛද්‍යවරයෙක් වශයෙන් උත් මම ඒ පැත්ත ගැන කතා කරන්නේ. අද ඒ කතා කරනකොට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියාගේ ඉඳලා පාලම සේවකයා වෙනුවෙන් විශාල කැපවීමකින් අද තමන්ගේ ජීවිත අනුතුරකට පත් කරගෙන දිවයින පුරා ඉන්න සියලුම අය වෛද්‍යවරුන්ගේ ඉඳලා අනිත් කාර්ය මණ්ඩලය ඔක්කොම මේ සඳහා විශාල කැපවීමක් කරන මොහොතක්. ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාවේ සියලුම අපේ ප්‍රධානම ආරක්ෂක නිලධාරියාගේ ඉඳලා විශේෂයෙන්ම අපේ ශවේන්ද්‍ර සිල්ලම් මේ හමුදාවතුමා ඇතුළු එතන ඉඳලා ඒ සියලුම අයත් අනිකුත් පොලිසියේ අනිකුත් හමුදාවල අයත් ඒ වගේම අනිකුත් රාජ්‍ය සේවකයන් සහ අනිකුත් ස්වේච්ඡා සේවකයන් විශාල වැඩ කොටසක් අද රට පුරා මේකෙදි එක පැත්තකින් වෛද්‍යමය වශයෙන් අනිත් පැත්තෙන් ස්වේච්ඡාවෙන් නොයෙකුත් ආධාර උපකාර ජනතාවට කරගනිමින් කරනවා. ඒ සියලු දෙනාට අපි ඇත්තරම ඉතාමත්ම අපේ ප්‍රණාමය අපි පුද කරනවා. මට පෙන්වන්න ඕනේ මේකේ ඇත්තටම අපිට මේ පිළිබඳව අපිට ආරම්භයේදීම වැරදුන තැන. මොකද තමුන්නාසල දන්නවා අපේ මේකේ ඉස්සෙල්ලාම පෙබරවාරි 5 වෙනිදා මේ පිළිබඳව විපක්ෂ නායක වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේක පාර්ලිමේන්තුවේදී මේක කතාව ආරම්භ කළේ. තමුන්නාසල දන්නවා ජනවාරි මාසේ තමයි මුලින්ම වුහාන් ප්‍රාන්තයේදී මෙම COVID-19 වෛරසය ආරම්භ වුණේ ජනවාරිවල. එතකොට පෙබරවාරි අවසානය වෙනකොට තමයි මේක දෙවැනි රට කොරියාව දක්වා මේක ගමන් කරේ. නමුත් පෙබරවාරි 5 වෙනකොට ඇත්තටම මේ අපේ විපක්ෂ නායකතුමා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කරනවා. එතුමාගේ කතාවේ මම කියන්නම් පොඩ්ඩක් කරුණු. දැන්ට චීනයේ ප්‍රාන්ත 31ක් පුරාමත් වෙනත් ඒ වෙනකොට රටවල් 22ක පමණක් වාර්තා වී ඇති නව කොරෝනා වෛරස තත්ත්වය නබල් කොරෝනා වෛරස් ගෝලීය හදිසි තත්ත්වයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද ප්‍රකාශයට පත් කර තිබේ. 2/2/20 වෙන විට ලොව පුරා මෙම වෛරසය අසාධිතයන් 14,300ක් අධික පිරිසක් මරණ 355කුත් වාර්තා වෙලා තිබෙනවා. එතුමා කියනවා. කියලා එතුමා පැහැදිලිව කියනවා මේක පැතිරීම පිළිබඳව. මෙම වෛරසය ශ්‍රී ලංකාවේ පැතිර යාම පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොවන නමුත් මෙම වෛරසයේ භයානක බව හා ඉතා පහසුවෙන් පැතිර යාමේ ස්වභාවය සැලකීමේදී ඒ පැතිර යාමේ අවදානම අවම කර ගැනීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ඉතා කඩිනමින් ගත යුතු බව මාගේ විශ්වාසය. මෙම පසුම යටතේ පහත සඳහන් කරුණු පිළිබඳව රජයෙන් පිළිතුරු හා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා කියලා එතුමා කරුණු 6ක් ගොඩනගනවා. ඒ කරුණු 6 ඉතාමත්ම වැදගත්. මේ ඒකේ ඒ කරුණු වලින් එකක් තියෙන්නේ පළවෙනි එක මේ ගුවන් තොටුපළ ගැන. ගුවන් තොටුපළ ගත යුතු ක්‍රියාමාර්ග එතුමා මේකෙදී ඉදිරිපත් කරනවා. ඒ වගේම එතුමා ඉදිරිපත් කරනවා මුව ආවරණ. ඒක සඳහා යම්කිසි බෙදා හැරීමක් මේක මේ කට්ටියට කරන්නට කියලා. මේ ජනතාවට මුව ආවරණ බෙදා හැරීම පිළිබඳව. ඒ වගේම ජනාධිපති කාර්ය බලකායක් ආරම්භ කරන්නයි කියලා. මේ 6න් ඉතාමත්ම වැදගත් කරුණු 3ක් එතුමා ඉදිරිපත් කරනවා. මේකට මුහුණ දෙන්න වහාම ක්‍රියා කරන්නට කියලා. නමුත් ඒකට දක්වන ප්‍රතිචාරය බලන්න කොහොමද කියලා. ඒකට කොහොමද ප්‍රතිචාරය දැක්වේ? ප්‍රතිචාරය දැක්වේ මුඛ ආවරණ පැළඳීම් මෙම රෝගයේ පැතිරීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍යයි කියා වූ එසේ කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා කියා වූ මා විශ්වාස කරන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යතුමා. ඊට පස්සේ කියනවා අපේ රටේ ජනතාවට හැම දෙනාට නොමිලේ මුඛ ආවරණ ලබා දෙන්න කියලා ගරු විපක්ෂ නායකතුමා කිව්වට එවැනි කිසිදු අවශ්‍යතාවයක් තිබෙනවා කියා මා විශ්වාස කරන්නේ නැහැ. වගේ උතු රජයක් විදිහට අපි කියන්න ඕනේ එවැනි අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නැහැ. විපක්ෂ නායකතුමා කොයි වෙලාවකවත් මේ කතාවේදී කියලා නැහැ හැමෝටම දෙන්න කියලා. එතුමා කියලා තියෙන මේ රටේ ජනතාවට දෙන්න හැමෝටම දෙන්න කියලා නැහැ කොහෙවත්. ඒ කියන්නේ මේකේ යම්කිසි ක්‍රමවේදයකට ලබා දෙන්න වෙනත් රටවල වගේ. ඒ වගේම එතුමිය කියනවා රටින් පිටවීමේදී චීන රජයේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යම්කිසි බලපෑමක් සිදු වෙන අතර ඒ අවම කිරීම සඳහා වෙනත් රටවලින් සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමට දැනටමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ කියන්නේ දැන් මේකේ කියන්නේ සංචාරකයෝ සීමා කරන එක නෙවෙයි.
සංචාරකින් වැඩි වැඩියෙන් ලංකාවට ගෙනේ මේ වැඩ පිළිවෙල. ආණ්ඩුවට තියෙනවා කියලා. ඒ කියන්නේ ආණ්ඩුව මේ දිහා බලන්නේ මේක සෞඛ්‍ය ප්‍රශ්නයකට වඩා අනිත් පැත්තෙන් තමන්ගේ ආර්ථිකය කොහොමද දියුණු කරගන්නද කියලා. අනිත් එක ඒ වගේම කියනවා ඒ නිසා අපි රටේ ජනතාවට මුකුආඩම් කරන කියලා ජනතාව අනිසි බියකට විමුක්ත කළ යුතු නැහැ. නමුත් අද මේ වෙනකොට හැමෝම කියනවා මුකාවරණ පවලින්න කියලා. අද මේ ප්‍රවෘත්ති පත් සාකච්ඡාවෙ ඉන්න අතිමහත් බෞතරයත් මුකවාඩම් මේ මුක ආවරණ පාලනගෙන තමයි අපි ඉන්නේ. එතකොට එතුමාට නොයෙකුත් විදියට බීලු තහලු කරාට එතුමා පැහැදිලිව මේක මේ මේ භයානකත්වය පෙබරවාරි 5 වෙනකොට කිව්වා. ඒ වගේම දැන් මාර්තු 11 වෙනකොට පළවෙනි රෝගියා වාර්තා වෙනවා ලංකාවේ. ඒක වාර්තා වුණාම එතකොට තමුන්නාසර දන්නවා මේ රට දිවයිනම් මේ රටේ රෝග ඇතුළට පැමිණීම ඉතාමත්ම හොඳින් අපිට කන්ට්‍රෝල් කර තැහැකි. මොකද අපිට තියෙන එක එන්ට්‍රි පොයින්ට් එකයි. ඒ තමයි මේ දිවයිනේ ගුවන් තොටුපළ. යුරෝපයේ අනිකුත් රටවල චීනයට අරවා මේ හැම රටම වගේ හැම පැත්තකින්ම ගොඩබිමෙන් යන්න බැහැ මේ රටට. මේක දූපතක් නිසා. වටේම වතුර. එතකොට ගුවන් තොටුපළ පිළිබඳ හරි නිශ්චිත කාර්යභාරයක් කරා නම් මේ තත්ත්වෙ ඉන්නේ. එහෙම තමයි අපි ශාස්ත්‍ර නැවැත්වුවේ. එහෙම තමයි අපි H1N1 නැවැත්වුවේ. එතකොට එහෙම තමයි අපි ඉබෝලා මේ පැත්තට ආවේ නැහැ. නමුත් ඒවයිදි ගත යුතු ආරක්ෂක පියවර ගත්තේ. එතෙන්දී අපි දැන් මට මතකයි මම මැලේරියාව මර්ධනය කරාට පස්සේ ලංකාවේ 2016 දී මම ඉස්සෙල්ලම කරපු වැඩේ මොකද්ද? දැන් ඊට පස්සේ මැලේරියාව ආපහු ලංකාවේ එනවනම් ඒ කියන්නේ අනායනික මැලේරියා වෙන රටකින්. ඒ නිසා අපි කරේ මොකද? ඉතාමත්ම හොඳ ඉතාමත්ම ඉහළ තත්ත්වයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් හැදුවා ගුවන් තොටුපළේ. වෛද්‍යවරු හෙදියෝ උළු කණ්ඩායම් දාලා හොඳ දියුණු උපකරණ ලෑස්ති කළා. නැවත මැලේරියාව අර 60 ගණන් වල වගේ ලංකාවට එන එක තාත්ත නවත්තන්න අපි ක්‍රියාමාර්ග ගත්තා. ඒකින්ද අපිට එක මැලේරියා රෝගියෙක්වත් අපිට ඇවිල්ලා මැලේරියා තත්ත්වයක් ඇති වුණේ නැහැ ලංකාවේ. සාස් ඇති වුණේ නැහැ H1N1. දැන් මම මේ වෙලාවේදීත් මන් 12 වෙනිදා ප්‍රවෘත්තිපත් සාකච්ඡාව කළා කිව්වා ගුවන් තොටුපළට සීමා ඇති කරලා. ගුවන් තොටුපළව අඩු ගානේ වහන්න බැරි නම් ඒ වෙනකොට රටවල් විශාල ගණනාවක් ඇමරිකාව අතුළු ඔක්කොම ප්‍රංශය ජර්මනිය කටාර් පවා දුබායි පවා ඒගොල්ලෝ ගුවන් තොටුපළේ සීමා ඇති කරා. ඒ සීමාවන් මොනවාද? කිසිම කොරෝනාව තියෙන රටක ගුවන් මගියෙකුට බහින්න බෑ. ඒ විතරක් නෙවෙයි ඒ ගුවන් මගියෙක් කොරෝනා රටක ට්‍රාන්සිට් වුණා නම් ගුවන් තොටුපළට පැයක් අමාරයි. ඒ කට්ටියට බහින්න දුන්නෙත් නෑ. ඒක පෙන්නලා දීලා කිව්වට ඒක කෙරුණෙත් නෑ. එතකොට උනේ මොකද්ද? මෙතනින් තමයි එන්න පටන් අරගත්තේ. එතකොට ඒ වගේ සීමාවන් පවත්වන්න දී උන අඩු ගන්න ගුවන් තොටුපළ වහන්න නැත්තම්. එතකොට ඊට පස්සේ මේ විදියට අපි 12 වෙනිදා මම සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉල්ලා හිටියා ගුවන් තොටුපළට මේක. ඒ විතරක් නෙවෙයි මම කතා කරා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට කතා කරලා කිව්වා මේ ක්‍රියාමාර්ග ගන්න කියලා. ඇයි ඔයගොල්ලෝ මේ කරන්නේ? මම කිව්වා ගුවන් තොටුපළේ තියෙන වෛද්‍ය මධ්‍යස්ථානට තව දොස්තරවරු 5 දෙනෙක් තව නර්සස්ලා 10ක් විතර දාලා ඒක තව හොඳට ශක්තිමත් කරලා ඕගොල්ලන්ට ඕව එකක්වත් කරන්න බැරි නම් පුළුවන් තරම් ස්ක්‍රීනින් පටන් අරගන්න. ඉතාමත්ම තද මට්ටමේ ස්ක්‍රීනින් මේ පැසෙන්ජර්ලට පටන් අරගන්න කියලා. එතකොට දෙවෙනි එක තමයි අපි කිව්වා මේ දැන් පිටරටවල ලොක්ඩවුන් පටන් අරගත්තා. ඒක නිසා ඒ ලොක්ඩවුන් කාලෙදිත් ලංකාවට ෆ්ලයිට්ස් ගෙන්නවා මෙහාට. එක එක හේතු කියලා දැන් ඒ ෆ්ලයිට් වලින් දැන් 18-19 ලොක්ඩවුන් කාලෙදී ආපු ඉන්දියාවෙන් ආපු ෆ්ලයිට් එකේ තමයි ඒකේ ආපු ලෙඩ්ඩු තමයි අකුරණ බේරුවල නාත්තණ්ඩිය පොසිටිව් උනේ ඒ කට්ටිය. එතකොට එහෙම ආවා ඒ කට්ටිය කිසිම නිරෝධායන වැඩපිළිවෙලට ගැහුවේ නැහැ. ඉතාලියෙන් ආපු ලාංකිකයින්ව නිරෝධායනය කරා ඉතාලිකාරින්ව නිරෝධායනය කරේ නැහැ. මෙන්න මේ නිසා ඇත්තටම අපි මේක ගෙන්න ගත්තා රටට. එතකොට අදත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියනවා තාම මේ පැතිරීම බලාගෙන ගියාම මේ පැතිරීම ආරම්භයේ තියෙන්නේ කොහෙන්ද? පිටරටින් ආපු කට්ටියකින්.
එතනින් එන චේන් එක තමයි මේ යන්නේ තව. ඉතින් ඒ නිසා මේ දැන් මේ විදිහට අපි ලොක්ඩවුන් ගැන කිව්වහම එදා ජනාධිපතිවරයා හිනා වුණා. එයා කිව්වා මේ අපි ත්‍රස්තවාදය මේ කරපු කට්ටියක් අපි මේ මෙහෙම මෙල්ල කරා. අපි පැහැදිලිව මම කිව්වා මේක ත්‍රස්තවාදය මෙල්ල කිරීම වගේ නෙවෙයි. මෙවැනි ගෝලීය වෛරසයක් මර්ධනය කිරීම හිතන්න එපා ලේසියි කියලා. මේක හමුදාව ත්‍රිවිධ හමුදා දාලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක තනිකරම සෞඛ්‍ය බලකාය හරහා කරන්නට ඕන වැඩක්. අනිත් කට්ටියට පුළුවන් උදව් කරන්නට. ඒකයි ඇත්ත තත්වය. එතකොට මේ පිළිබඳව ලෝකයේ තියෙන පර්යේෂණ වලට කන් දීලා ඒ පර්යේෂණ දිහා බලලා ඒවෙන් ඉගෙනගෙන තමයි මේකට අපි මූණ දෙන්න වෙන්නේ. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ඒ ජාත්‍යන්තර සංවිධානවල තනිකර උපදෙස් ගන්න ඕනේ. දැන් අපි ඩෙංගි මර්ධනය කරනකොට මම ඉස්සෙල්ලම කරේ මොකද්ද? ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක අපි සම්බන්ධව. මගේ අහව මොනවද උනේ? මං කිව්වා මට විශේෂඥවරු දෙන්න මේ ඩෙංගි වසංගතයකට මුණ දෙන්න. මට ඒගොල්ලෝ දෙන්නේ කිව්වා. එක්කෙනෙක් ක්ලිනිකල් පැත්තෙන් ස්පෙෂලිස්ට් කෙනෙක්, අනිත් කට් එක්කෙනා ෆීල්ඩ් එක පැත්තෙන් ස්පෙෂලිස්ට් කෙනෙක්. ඒත් අපිට දෙන්නේ හිටියා ලෝක සංවිධානයේ වුණ කරපු ඒ කට්ටියව අරගත්ත. අරගෙන තමයි කරේ. දැන් මේ ඇත්තටම මුල් වටේදී එහෙම මෙහෙ ඉන්න ඒ වගේ හොඳ සුසුකණ්ඩයිත් කට්ටියව පාවිච්චි කරේ නැහැ. මේ වෛරොලොජිස්ලා පහක් ඉන්නවා. අපි දැක්කේ නැහැ එක්කෙනෙක්වත් මේ එක ටාස්ක් ෆෝස් එකක. එපිඩීමියොලොජිස්ලා වසංගත විශේෂඥයෝ ඉන්නවා විශාල ගණනක්. ඒ කට්ටිය නැහැ. එතකොට මහජන සෞඛ්‍ය පිළිබඳ කොමියුනිටි ෆිසිෂියන්ස්ලා ඉන්නවා. වෙනම කොලේජ් එකක් තියෙනවා. ඒගොල්ලන් කන්සල්ට් කරේ නැහැ. එතකොට අලුතෙන් මගේ කාලේදී ආරම්භ කරා තව ස්පෙෂලිටි එකක් ෆැමිලි මෙඩිසින්. ඒක. එතකොට ඒ කට්ටියව පාවිච්චි කරන්නේ. ඒ වගේ මේ කට්ටිය හරහා මේ කට්ටිය නැහැ. එතකොට රාට ටීවී එකට ගිහිල්ලා මිනිස්සුන්ට උපදෙස් දෙන්නේ කවුද? මේ විෂය පිළිබඳ හරියවමක් අවබෝධයක් නැති එක කට්ටිය. එක්ක ENT සර්ජන් කෙනෙක්. එක්ක නියුරෝ සර්ජන් කෙනෙක්. එක්ක පීඩියාට්‍රිෂියන් කෙනෙක්. එක්ක වෛද්‍ය පරිපාලකයෙක්. මේ වගේ කට්ටිය. එකම වෛරොලොජිස්ට් කෙනෙක් එපිඩීමියොලොජිස්ට් කෙනෙක් නැහැ. පබා පලිවඩන නැරෙන්න එපිඩීමියොලොජිස්ට් කෙනෙක් කවුරුවක්වත් නැහැ. එතකොට ඒ කට්ටිය නැතුව වෙන කට්ටිය කියන්නේ. ඒක හරියට දැන් අපි කිව්වොත් හෘද වස්තුවේ රෝග යම් කිසි එකක් මේ පිළිබඳව රැට ඇවිල්ලා කතා කරනවා නම් එපිඩීමියොලොජිස්ට් කෙනෙක් අන්නේ වගේ. මේ මේවට දැන් විශේෂඥවරු ඉන්නවා හැම තිස්සෙම. මේක ස්පෙෂලිටිස් හැදිලා සබ් ස්පෙෂලිටිස් හැදිලා සබ් සබ් ස්පෙෂලිටිස් උත් මෙඩිසින් වල හැදිලා ඉවරයි. ලංකාවටත් පට ආරම්භ කළාත් ඉවරයි. ඉතින් මෙච්චර කට්ටිය ඉදිද්දි මෙහෙම මේ එකක් තියෙද්දි ඒ කට්ටිය පාවිච්චි කරන්නේ. අපි දිගින් දිගටම කිව්වම පස්සේ මේ මෑත කාලේ තමයි ඒ කට්ටියගේ මූණු හරි රැට ටීවී එකේ තියෙන්නේ. රැට ටීවී එකේ කතා කරේ ඔක්කොම මේ ආණ්ඩුව පිටවන්න ආපු කට්ටියගේ තමයි. ඒකත් දේශපාලන තීන්දුව ගත්තේ. එතකොට අනිත් එක මේවා දැන් බලන්න කොච්චර ලෑස්තියක් නැද්ද කියතොත් අපිට මාස්ක් තියුනේ නැහැ. අපිට ඒප්‍රන්ස් තියුනේ නැහැ. අපිට ග්ලව්ස් තියුනේ නැහැ අවශ්‍ය ප්‍රමාණය. අන්තිමට නර්සස් යුනියන් එක PHI යුනියන් එක ස්ට්‍රයික් කරන්න කල් දුන්නා. අපිට ආරක්ෂක ඇඳුම් ලෑස්ති කළ දෙන්න මේක කරන්න නම්. එහෙම නැත්නම් අපි වැඩ අපි සේවා වලින් ඉවත් වෙනවා කියලා. එහෙම කියලා තමයි යම් ප්‍රමාණයක් හරි ඉල්ලගත්තේ. ඉතින් ඒකෙන් තේරෙනවා කොච්චරක් මේ පිළිබඳව හැමතිස්සෙම බැලුවේ දේශපාලන කෝණකින් මිසක් වෛද්‍යානුකූලව සෞඛ්‍යමය පැත්තෙන් නෙවෙයි. අන්න එතනයි මෙතන තියෙන වැරද. අදත් එහෙමයි කරන්නේ. අනිත් එක තමයි මේ PCR පරීක්ෂණ. එතකොට අද ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා වැදගත්ම දේ තමයි PCR පරීක්ෂණය. ඒකළු කියනවා ටෙස්ටිං තුන් සැරයක්. එක සැරයක් නෙගටිව් උනායි කියලා අතාරින්න එපා. ආපහු දාන්න. දැන් බලන්න උදාහරණ කැඳ කඩු කියන රෝදායන මධ්‍යස්ථානයේ හොඳ වෙලාවට අර අන්තිම බැච් එක අහුනේ කොහමද? එතනින්ද වෛද්‍යවරයා කිව්වා මේ කට්ටිය පරීක්ෂා කරන්න ඕනේ යවන්න ඉස්සෙල්ලා. පරීක්ෂා කරා 65 දෙනෙක්. කී දෙනෙක් හම්බුණාද? 17ක්ද කොහෙදා වුණා. එද පොසිටිව්. දැන් යා පරීක්ෂණේ කරේ නැත්නම් ඒ කට්ටිය ඔක්කොම යනවා. ගිහලා ඒ කට්ටිය අනිත් කට්ටියට දෙනවා ගෙවල් වලට ගිහලා. මොකද ඒගොල්ලෝ හිතන්නේ මෙතන ඉන්න අපේ ආණ්ඩුව හිතුවේ මේ නිරෝධායනය කරාම ඔක්කොම හරි කියලා. නිරෝධායනය කරයි කියලා මේක නවත්තන්න බෑ. මේක නිරෝධායනය කරන්න ඕනේ. නමුත් නිරෝධායනය කරයි කියලා එහෙම සහතිකයක් නැහැ. මේ මෙතනින් මේක නවතිනවායි කියලා.
දැන් පරීක්ෂණ ප්‍රමාණය බලන අනිත් රටවල දැන් ඇමරිකාවේ මෙච්චරක් අහු වුණේ මොකෝ ඒගොල්ලෝ පහුගිය කාලේ වෙනකොට ලක්ෂ 25ක් නිරෝධ මේ 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 ටෙස්ට් කළා දෙවුණා එතකොට ලක්ෂ 5ක් හම්බ වෙනවා පොසිටිව් එතකොට ජර්මනිය ලක්ෂ 3ක් ඒගොල්ලෝ ටෙස්ට් කරනවා එතකොට 1 ලක්ෂ 22000ක් ඒගොල්ලෝ පොසිටිව් වෙනවා එතකොට රුසියා රුසියාව බැලුවොත් 11 ලක්ෂයක් ඒගොල්ලෝ ටෙස්ට් කරනවා එතකොට 1 ලක්ෂ 11000ක් ඒගොල්ලන්ට පොසිටිව් වෙනවා දැන් වියට්නාමේ බැලුවොත් 200ක් ඒගොල්ලෝ ටෙස්ට් කරනවා එතකොට 268ක් පොසිටිව් වෙනවා ඒගොල්ලෝ ලංකාවේ ඒ වෙනකොට 3250යි ටෙස්ට් කරේ 197ක් පොසිටිව් වෙලා තිබුණා ඒ වෙනකොට කොච්චර අඩුද දැන් මේ අපේ අපේ තත්වයට දැන් රටවල් 215ක මේ වසංගතය ස්ථිර කරලා තියෙනවා මේ රටවල් වලින් අපේ ටෙස්ටිං ප්‍රමාණය බැලුවොත් අපි කාත් එක්කද සමාන වෙන්නේ උගන්ඩාව ඉතියෝපියාව ඇල්බේනියාව ජෝර්ජියා වගේ රට මෙන්න මේ රටවල් හා සමානව තමයි අපේ ටෙස්ටිං ප්‍රමාණය කරලා දෙන ලෝකයේ තියෙන නොදියුණුම සෞඛ්‍ය අතින් නොදියුණුම රාජ්‍යයන් වලට අඩු ගානේ දිනකට අවමයෙන් 1500ක්වත් ටෙස්ට් කරන්න ඕනේ එතකොට දැන් බලන්න අපේ ජනාධිපතිවරයා කිව්වේ මේ ටෙස්ටිං මේවා ඔක්කොම කියනකොට කිව්වේ අපි මේ වගේ මිලිටරි යුද්ධයක් ජයග්‍රහණය කරපු රටක් අපිට මේකට මුහුණ දෙන්න පුළුවන් කියලා. නමුත් වියට්නාම් ජනාධිපතිවරයා මොකද කිව්වේ? වියට්නාම් ජනාධිපතිවරයා කිව්වේ මේක දැවැන්ත ත්‍රස්තවාදයක්. මේක රෝග ත්‍රස්තවාදයක්. අපි මේ රෝග ත්‍රස්තවාදයට අපි මුහුණ දෙනවා. ඒ ජනාධිපතිවරයා කිව්වේ. එතකොට මේ විදියට ඒ විතරක් නෙවෙයි. මුලින්ම තියුණා රෙස්පිරේටරි වෝඩ්ස් හදන්න. එහෙම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ප්‍රධාන මූලික රෝහලක් අරගෙන අඩුගාන ඩිස්ත්‍රික් එකක රෙස්පිරේටරි වෝඩ් එකක් හදන්න. දැන් අපි කරේ මොකද අපි ඩෙන්ගි වසංගතය ආපු වෙලාවේ අපි තමුන්නාදලට මතක ඇති ඩෙන්ගි වෝඩ්ස් හැදුවා. ඩෙන්ගි වලට විතරක් වෝඩ්ස් හැදුවා. ඒක නොපැතිරෙන විදිහට ඒකට අවශ්‍ය වෝඩ් එක ඒකට අවශ්‍ය වැසිකිලි පද්ධති වෙනම කරා. ඒ රෝගීන්ව වෙනස් වෙන් කරා අනිත් මුළු මහත් මේකෙන්. කළා රෝහල් අපි ගෙනිච්චා. අනිත් ඒවත් ගෙනිච්චා. දැන් අද මෙතන වෙලා තියෙන්නේ අනිත් අංශ කඩාගෙන වැටලා තියෙනවා මේ තත්ත්වය යටතේ. ඒක මම පස්සේ කියන්නම්. එතකොට අනිත් එක දැන් මේ මේකේ තත්ත්වය මොකක්ද? දැන් මේ අපේ රටේ තත්ත්වය ගැන අපි කයිවාරු ගැහුවට වැඩක් නැහැ. අපි ගහන කයිවාරු වලින් අපි ගහන විවේචන වලින් මේ වෛරසය මර්ධනය කරන්න හිතනවා නම් ඒක සුදු හීනයක් විතරයි. මතක තියාගන්න. මේක මහා භයංකර වසංගතයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මුළු මහත් මිනිස් සංහතියේ මේ තරම් දරුණු වසංගතයක් ඇවිල්ලා නැහැ. අද මුළු ලෝකෙම ජවල් වලට ගිහිල්ලා ලෝකෙ වහලා දාලා තියෙනවා. ඔක්කොම. එතකොට දැන් මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ජෝන් හොප්කින්ස් රෝහල තමුන්නාසලා දන්නවා ඇමරිකාවේ තියෙන වැඩිම වෛද්‍ය පර්යේෂණ වලින් ඉතාමත්ම ලෝකේ ඉහළම එකක් තමයි. ඔය මොලකියුලර් මෙඩිසින් කියන නවීන වෛද්‍ය විද්‍යාව අද මුල්වර්ට ක්‍රියාත්මක වෙන රෝහල තමයි ජෝන් හොප්කින්ස් එක. ඒකේ තමයි අලුත් මොලකියුලර් මෙඩිසින් වල මේ මොනවාද ප්‍රතිකාර ක්‍රම ආරම්භ කරලා තියෙන්නේ. එවැනි ඒ රෝහලේ වෛද්‍ය විද්‍යාඥ සහ ඇමරිකාවේ රෝග මර්ධනය සහ පැතිරීම පිළිබඳ ආයතනය. මෙන්න මේ තෙන්ගොල්ලෝ කතා කර ඒගොල්ලෝ කරලා ලොකු ඒගොල්ලෝ පර්යේෂණයක් කරා මේක ගැන මේ ලෝකේ රටවල් මේකට මුහුණ දීම ගැන. ඒකේ මොකද තියෙන්නේ? ඒකේ පළවෙනි එක තමයි COVID-19 රිස්ක් රෑන්කින්. ඉතාමත්ම මේ පිළිබඳව ලොකු රිස්ක් එකක. ලොකු මේ වෙහෙක ඉන්න රටවල් 20ක්. ඒගොල්ලෝ හඳුනගත්තා. ඒ 20 ඉන්නවා ලංකාව. ඒ කියන්නේ ලංකාව ඉතා බරපතල තත්වයක ඉන්නේ මේ COVID-19. මැතිවරණ තියන්න නෙවෙයි. රට බේරා ගන්න බොහොම භයානක තත්වයක ඉන්නේ නරකම රටවල් 20 අතර ලංකාව 16 වෙනි ස්ථානයේ ඉන්නවා. මතකද? දෙවෙනි එකේ ගොල් බැලුවා top 10 COVID-19 efficiency countries. ඒකේ තියෙන්නේ ජර්මනිය, චීනය, දකුණු කොරියාව වගේ රටවල් ලංකාව හතරම ආයෙමද නැහැ. එතකොට ඊට පස්සේ ඒගොල්ලෝ තව රිසර්ච් එකේ කොටසක් තමයි ඒෂියා පැසිෆික් රීජන් COVID-19 safety countries ranking. ඒගොල්ලෝ එකට රටවල් 20ක් ගත්තා. 20ක් විශ්වක බැලුවා ආසියා පැසිෆික් රටවල් වල මේක තියෙන. ඒකේ high level රටවල් තියෙනවා. ඒ කියන්නේ safety countries වලින් ඒ countries අතරේ ඉහළ මට්ටම. මේ රටවල් 8ක් තියෙනවා.
මැද මට්ටමේ තියෙනවා රටවල් හතරක්. එතකොට පහළ මට්ටමේ තියෙනවා රටවල් අටක්. එයින් එකක් තමයි ශ්‍රී ලංකාව. ඒ කියන්නේ ආසියානු ආසියා පැසිෆික් කලාපය ගත්තත් අපි ඉන්නේ නරක තත්වයක. ඒ විතරක් නෙවෙයි. එතකොට දැන් මේකට මොකද්ද ඒගොල්ලෝ පාදක කරගත්තේ? දැන් මේකේ ක්‍රයිටීරියා එක මොකද්ද මේ රිසර්ච් එකේ? එකක් තමයි ඒ රටවල් වල රජය කොයිතරම් සහයෝගය දෙනවද මේ කොවිඩ් මර්ධනයට. එකක්. දෙවැනි එක ජනතාවට මේ කොවිඩ් මර්ධනයෙන් බේරීම සඳහා ලබා දෙන සහන. මෙන්න මේ දෙක තමයි මේ මේකට පාදක කරගත්ත ක්‍රමවේද දෙක. කියන්නේ රජයේ සහයයි ඇයි ජනතාවට දෙන සහනයි. ඒ ගත්තාම තමයි ලෝකයේ නරකම රටවල් 20ට ලංකාව අයිත් වෙන්නේ. ආසියා පැසිෆික් කලාපයේ රටවල් 20කින් 15ම කලාපයේ රටවල් වලට 15 මට්ටමේ කලාපයේ රටක් යෙන් අපිව හඳුනලා දෙනවා. එතකොට මේ විදිහට තව තියෙනවා ඒකේ top 40 covid 19 safety countries ranking 40ක්. ඒකටවත් ලංකාව නැහැ. ඒකකටවත්. එතකොට දැන් මේක ආවහම මොකද ආණ්ඩුව කරේ? ආණ්ඩුවට කට්ටිය හිතවත් කට්ටිය කරේ. දැන් මේක දේශපාලනේ පටන් ගන්නවා. දැන් මේකේ වාර්තාව අරගෙන මේ වාර්තාවේ මේ දියා බල්ලා මේවට උත්තර නේ දෙන්න ඕනේ අපි. මේ මේවා වහාම මේවා නිවැරදි කරන්න ඕනේ. ඒක කරේ නැහැ. ඒගොල්ලෝ මේ ඕස්ට්‍රේලියාව දින CMA කියන මේ එකක් accountancy ගණකාධිකාරී ආයතනය. ඒකේ ලංකික සභාපතිවරයා ලංකාවේ අර නාලකගොඩ හේවා. එයා දාලා මෙහෙ වෙබ් එකක් හදලා මෙහෙ වෙබ් එකේ data දාලා ඒකෙන් ගත්ත report එකක්. දැන් වෙබ්සයිට් එක බැලුවාම මේ data තියෙන ඒක වෙබ්සයිට් එක පටන් අරගෙන තියෙන්නේ මාර්තු මාසේ 19 වෙනිදා. ඉතින් තේරෙන කළා අමූලික බොරු වාර්තාවක් ඉදිරිපත් කරා. අපි ලෝකේ හොඳම නවයේ ඉන්නවා නවවෙනි රටවැසියෙන් අපේ ජනාධිපති ඉතාමත්ම කාර්යක්ෂම ඉන්නවා කියලා මේ වගේ වාර්තාවක් බොරු දත්ත ඉදිරිපත් කළා. නිවැරදි ඒවා නැතුව කළා දුන්නා. ඉතින් මේක අනිත් එක මේකේ තියෙන භයානකත්වය. දැන් මේ භයානකත්වය කියන්නේ දැන් මේකේ නිරෝධායනයනේ කරන්න පුළුවන්. එච්චරයි මේකේ ට්‍රීට්මන්ට් එකක් නැහැ. මේක වැක්සින් එක හදලා ඉවර වෙනකොට අවුරුදු එකමාරක් යනවා මාස 18ක්. මේකට අවශ්‍ය ඒකේ කිමිකල් ට්‍රයල්ස් ක්ලිනිකල් ට්‍රයල්ස් ඔක්කොම ඉවර කරලා ගන්නකොට මේකට යනවා මාස 18ක් විතර. එතකන් තියෙන්නේ මොකද්ද අපිට? මේ වෙන්වීම විතරයි. නිරෝධායනය විතරයි. එතකොට මේ නිරෝධායනය කරන්නේ කොහොමද කියලා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විශේෂඥවරු එක්කහුව වෙලා ඒගොල්ලෝ මේ කරා. ඒකට කියනවා කේම්බ්‍රිජ් ඇනලිසිස් කියලා. කේම්බ්‍රිජ් විශ්ලේෂණය කියලා. ඒකට නම් කරා. ඒගොල්ලෝ ඒකට පාදක කරගත්තේ ඉන්දියාව. ඒ මොකද ඒගොල්ලෝ බැලුවා ඉන්දියාව තමයි නරකම වගේ තත්වයක ඉන්නේ. මේක පැතිරෙනවා නම්. මොකද සංස්කෘතික ලක්ෂණය. ඒගොල්ලෝ කිව්වා චීනය සහ යුරෝපයේ රටවල් වල වගේ නෙවෙයි පවුල් සංස්ථාව නිවාසවල ඉන්න මිනිස්සු සංඛ්‍යාව විශාල වැඩි ඉන්දියාව වගේ රටක. ඉන්දියාවේ පරම්පරා තුනක් ඉන්නවා. සීයා ආච්චි අම්මා තාත්තා දරුවෝ. පරම්පරා තුනක් ඉන්නවා. එතකොට මේ පරිශ්‍රණය ඉතාමත්ම උචිතයි ලංකාවට. මොකද ලංකාවේ සංස්කෘතිය ඒකමයි. ඒකනේ ලංකාවේ කිව්වේ නිවුස් වල මම අහගෙන කියනවා එක ගෙදර 21 දෙනෙක් හම්බුණා රෝගී. එක ගෙදර. මේ රෝගී නෙවෙයි නිරෝධායනය කළ යුතු පිරිස. 21 දෙනෙක් වෙ එක ගෙදරකින් යවුවා. ඒ කියන්නේ එක ගෙදරක පදිංචි වෙලා ඉන්නවා 21ක්. ඉතින් ඒ නිසා දැන් මේකේ මේගොල්ලන් බැලුවා මේගොල්ලෝ ඉස්සෙල්ලා කරා දවස් 21ක් නිරෝධායනය කරා. දැන් ඔය අපේ මං ආගෙන හිටා අපේ අමාත්‍යංශිකෙන දවස් 21ක් නිරෝධායනය කරනවා. ඒක වැරදි. දවස් 21ක් ඒගොල්ලෝ නිරෝධායනය කරා. කරලා ඒගොල්ලෝ අත ඇරියා. එතකොට දවස් 21ේදී ග්‍රාෆ් එක මගේ ගාව තියෙන ඔක්කොම ඒකේදී ග්‍රාෆ් එකේ බැහැලා අඩියටම බහිනවා රෝගී සංඛ්‍යාව. කළා ඒගොල්ලෝ දවස් 21 කින් නිරෝධායනය ඉවර කරා. ඉවර කරාම දවස් 5ක් යනකොට ආපහු වැඩි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කරේ මොකද? තව දවස් 28ක් නිරෝධායනය කළා. 21යි දවස් 5ක් තියලා 28යි. ඒක දාලා බැලුවාම ආපහු 28ේදී ආපහු බහිනවා. බැහැලා දවස් 5ක් යනකොට ආපහු වැඩි වෙනවා.
එතකොට ඒගොල්ලෝ තව දවස් 18කට නිරෝධායනය කළා. කරලා ඊට පස්සේ බැලුවාම අන්න නිරෝධායනය අන්න ඊට පස්සේ පොසිටිව් වෙන්නේ නැහැ. හරි? ඒ කියන්නේ 21යි 28යි 18යි කැඩපඩ. එහෙම නැත්තම් ඒගොල්ලෝ බැල් කියනවා දවස් 49ක් නොකඩවා එක දිගට පුළුවන් නම් කරන්න මේ ලොක්ඩවුන් එකක් අන්න ඒ ලොක්ඩවුන් එකට එතකොට මේක කන්ට්‍රෝල් කර දෙයි. මේ විදියට කන්ට්‍රෝල් කරත් පාසල් සහ විශ්වවිද්‍යාල ඒත් අරින්න එපා. ඒක තවත් සති කිහිපයක් බලලා තමයි ඒක අරින්න ඕනේ. මෙච්චර කරලත් ඉවර කරලා. දැන් අපේ රටේ මොකද්ද කරන්නේ ඉස්සෙල්ලාම අරින්න හදන්නේ පාසල් විශ්වවිද්‍යාල. හතරවෙනිදට විශ්වවිද්‍යාල 11වෙනිදට ශිෂ්‍යෝ. දැන් මේකයි මම කියන්නේ මේ ලෝකේ පරිශ්‍රණ කරන්නේ අපිට අවබෝධයක් කරගන්න. නැතුව මේ බොරුවට මේ මේව කරන්න නෙවෙයි. ඒ වෙයින් තමයි අපි ඉගෙන ගන්න ඕනේ. වෛද්‍ය ශාස්ත්‍රයේ වෙන කරන්න ක්‍රමයක් නැහැ. හරි? එතකොට මේ හිප්පොක්‍රටිස් ගේ ඉඳලා ඔක්කොම අපි ඉගෙනගත්ත දේවල් තියෙන්නේ මේ පරිශ්‍රණ වල. වෙන කිහිම්මලක නෙවෙයි අපි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට විද්‍යාව කියන්නේ එතනයි පරිශ්‍රණ. එතකොට මේ පරිශ්‍රණ වල වාර්තා ලෝකෙට එළිදරව් කරන්නේ මේ විද්‍යාඥයෝ ඒකෙන් ඉගෙනගෙන ඒ අනුව ක්‍රියා කරන්නට. ඒකට හාත්පසින් වැඩ විරුද්ධ ඒවා කරන්න නෙවෙයි. එතකොට දැන් බලන්න ඒ වගේම දැන් ඉස්සෙල්ලා කිව්වා මේකට ලෝක සෞඛ්‍ය සංවිධානයක් කිව්වා මාස්ක් එච්චර අවශ්‍ය නැහැ. මොකද මේ කියන්නේ ඩ්‍රොප්ලට්ස් වලින්. ඒකින්ද සෝෂල් ඩිස්ටන්සින් තියුණාම ඇති. හරි? සෝෂල් ඩිස්ටන්සින් තියුණාම ඇති. මම මහ ලොකු විද්‍යාඥයෙක් නෙවෙයි මට තේරුණ හැටියට නම් මම නම් මුල් කාලෙත් එක ගෙවුන්නේ නැහැ මං ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් එක්කත් මං කතා කරනකොට කිව්වා මම නම් එක වෙන්නේ නැහැ වාතයට යන එකක් එතන නවතිනවා මීටරෙන් එකක් යන එකක් මේ වගේ වෛරසයක් සාමාන්‍ය වෛරසයක් නම් පැතිරෙනවා මේක පැතිරෙනවා පැතිරෙන එක ගැන කෝකට උනත් බලන්න ඕනේ තව ටික කාලයක් යනකොට මොකද කිව්වේ ලෝක සෞඛ්‍ය සංවිධානය කට්ටිය කිව්වේ ඒකලා කියන්න සිද්ධ වුණේ මොකද ජපානයේ හැදුවා රිසර්ච් කැමරා එකක් ඒ රිසර්ච් කැමරා එකෙන් බැලුවාම ඒගොල්ලන්ට හඳුන ගන්න පුළුවන් මේ කොරෝනා වෛරසය වාතයේ තියෙන. ඒගොල්ලෝ බැලුවා. ඊට පස්සේ බැලුවා ඒ කොරෝනා වෛරසය පැතිරෙන්නේ කොහොමද කියලා. ඒ පැතිරෙන්නේ ඩ්‍රොප්ලට්ස් නෙවෙයි. ඒක හැමතැනම සාමාන්‍ය වෛරසයක් වගේ යනවා. දැන් මේ මෙතන එක්කෙනෙකුට හිටියොත් කොරෝනා වෛරස් එක. එයාගේ මේ මේ මේවෙකින් කැකැස්සාම අර කොනේ ඉන්න එකනට තඹ වෙනවා. කොරෝනා වෛරස්. ඒක ඒගොල්ලෝ පෙන්වලා දෙනවා ඒ කැමරා එකේ. අන්නේ ඒ පරිශ්‍රණයත් එක්ක ජපානයේ නැවත ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව තව පරිශ්‍රණ කළා. කළා කිව්වා ඇත්ත මේක එයාබෝන් ඩිසීස් එකක්. මුලින් කිව්වේ මේක වාතයෙන් පැතිරෙන එකක් නෙවෙයි කියලා. එයාබෝන් නෙවෙයි කියලා. නමුත් ඒගොල්ලෝ පිළිගත්ත මොකද මේ පළවෙනි ගෝලීය වසංගතයක් මේක. මේක ඒගොල්ලෝ තාම පරිශ්‍රණ කර කර තමයි ඉදිරිපත් කරන්නේ මේ දත්ත. එතකොට මේ ඒකින්ද තමයි අද බලන්න අද ඉන්දියාව මැයි මාසේ 3 වෙනිදා වෙනකන් ලොක්ඩවුන් එක දික් කරා. දැන් අපි ඔක්කොටම ඔය මෙහෙ ලොක්ඩවුන් කරන්න පටන් ගත්තේ කොහමද? මෝඩි ලොක්ඩවුන් එකක් දුන්නා දවස් 21ක. ඒ දවස් 21ක ලොක්ඩවුන් එක දුන්නාම ඒ ලොක්ඩවුන් එකත් එක්ක තමයි ඒගොල්ලෝ ඒ ලොක්ඩවුන් එකත් එක්ක තමයි ඒගොල්ලෝ ඉන්දියාව මේ මේ දෙවන්ත ලොක්ඩවුන් එක කරලා ඒක ගෙනිච්චා දැන් කෙනිලා දිනවා මේ මාසේ 3 වෙනිදා වෙනකන් ලොක්ඩවුන්. ඉතින් ඒක එක. අනිත් එක බලන්න ඉම්පීරියල් කොලෙජ් එක කරා. ඉම්පීරියල් කොලෙජ් එකේ බ්‍රිතාන්‍යයේ මේ මේවා ලෝකේ පිළිගත්ත ඉතාමත්ම ඉහළම පෙළේ වෛද්‍ය පීඨම හොඳේ. ඉම්පීරියල් කොලෙජ් එකේ ඉන්න වසංගත රෝග විශේෂඥවරුන්ගේ පර්යේෂණය. මේක මාර්තු 18 ලිදරව් කරේ. ඒකේ තියෙනවා ඉම්පීරියල් කොලෙජ් එපිඩිමියොලොජිස් රිපෝට් ෆෝකාස්ට් අප් ටු 2.2 මිලියන් කොවිඩ් 19 ඩෙත්ස් ඉන් US 510,000 ඉන් UK ඒගොල්ලෝ ප්‍රෙඩික් කරනවා ලක්ෂ 22ක් මැරෙනවා ඇමරිකාවේ මේකේ 510,000ක් බ්‍රිතාන්‍යේ මැරෙනවා මේකට ඉතාමත්ම තද ක්‍රියාමාර්ග ගත්තත් වළක්වා ගන්න පුළුවන් මේකේ භාගයක් විතරයි ඩෙත්ස් මේකේ වැළඳෙන ප්‍රමාණය 3/2කට නිගෙන් අඩු කරගත හැකි. නමුත් මැරෙන සංඛ්‍යාව භාගයක් කරගත හැකි. ඉතින් මේ වගේ මහා දැවැන්ත මේකේ මේ තියෙනවා මේ රිපෝට් එකේ මේ මේකේ මට කියවත හැකි මේකේ තියෙන தত্ত্বය මම වෙලාව ගන්නෙ නැහැ. ඉතින් ඒ නිසා
මේ තරම් මේක ඉතාමත්ම අපි භයානක වසංගතයක්. මේක ගැන දේශපාලනේ කතා කරන්න වැඩක් නැහැ. මොකද මේ කතා කරන මමත් මේකේ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. මට ඒ කියලා වෙනසක් නැහැ. තමුන්නාසලට කියලා වෙනසක් නැහැ. ජනාධිපතිවරු, ඇමතිවරු, අගමැතිවරුද කියලා වෙනසක් නැහැ මේකේ. ඉතින් මේක කාගෙන් කොහාට යනවාද කියලා නැහැ. අනිත් එක මේකේදී දැන් අපේ විශේෂඥවරුන්ව පාවිච්චි කරේ නැති හින්දා තමයි මේ කොලේජ් ඔෆ් කොමියුනිටි විසිෂන්ස්ලා අන්තිමට ආණ්ඩුවට ලියුමක් ලිව්වා. මේක ගැන සම්පූර්ණ ඔවුන් මේ වගේ පර්යේෂණ ගැන කතා කරලා මේවා කියවලා ඔවුන් පිටු හතක සම්පූර්ණ වාර්තාවක් මේ කොරෝනා වෛරසය ගැන කියුවා. මම පොඩ්ඩක් ඒක කියවන්නම්. ඒකේ 6 වෙනි පිටුව. ඒකේ තියෙනවා මේ මරණ පිළිබඳව, සෞඛ්‍ය සේවය පිළිබඳව, අවශ්‍ය අනිත් එක ඇඳිරි නීතිය දැමීම පිළිබඳව, සුපර් මාකට් උසුතැල් කර මේ මම නිකන් කියන්නම්, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සුපරිමන වෙළඳසල්, බැංකු ඖෂධ වෙළඳසල් සෑම දිනකම විවෘතව තිබීමට සහ ඒවා වෙත පැමිණ ජනතාව නිසි ලෙස කායික දුරස්ථතාවයේ පවත්වීමට බලය. ඒ වගේම ඇඳිරි නීතිය නියමිත කාලයට පෙර ඉවත් කළොත් නැවතත් වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති අතර ඒ දිගටම පවත්වාගෙන යාමෙන් රටේ ආර්ථිකය, මාධ්‍යනායකයේ චිත්ත ධෛර්යය කටහඬ වැටීමේ අවධානයක් ද ඇත. දෙපැත්තම තියෙනවා. එක පැත්තකින් ආර්ථිකය කඩාගෙන වැටෙනවා, අනිත් පැත්තෙන් රෝගය වර්ධනය වීම සිදු වෙනවා. ඉතින් මේකේදී බලන්න ඕනේ ඒක තමයි මේ ඇඳිරි නීතිය කියන එක. ඇඳිරි නීතිය නෙවෙයි ලොක්ඩවුන් එක කරන්නේ, ඌට වඩා වෙනස්. දැන් ඉන්දියාවේ ලොක්ඩවුන් එක තියෙනවා. නමුත් කඩ ඔසුසල් ඇරලා ඒගොල්ලෝ කරන්නේ ෂොපින් මෝල්, සුපර් මාකට් වහලා. එතකොට ඒවැයි මිනිස්සු ටෙලිෆෝන් එකෙන් බඩු ගන්න ගන්නවා. එහෙම නැත්නම් ඇවිල්ලා බඩු ගන්නවා. ඒකේ හින්දා තදබදයක් නැහැ. දැන් මෙහෙ කරන්නේ මොකද? නිරෝධායනය කරලා පැය 6කට කියලා අතාරිනවා. අතෑරියාම දසදහස් ගණන් මිනිස්සු ගිහිල්ලා එක තැන පොරකන. එතකොට නිරෝධායනය කරපු එක ඔක්කොම ඉවරයි. ඉතින් ඒ නිසා මේ වගේ දැන් මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොච්චර අපි මේ ගැන මේ වෙන්න ඕනද කිව්වොත් බලන්න මොකද්ද කියන්නේ ඒගොල්ලෝ. The World Health Organization has warned of a deadly resurgence in infections if restrictions are lifted too early. මේ ගත්ත තහංචි ඉක්මනට අයින් කරොත් මේකේ දෙවනි රිසර්ජන්ස් එක එනවා. ඒක deadly, මරණීය වසංගතයක් බවට මේක පරිවර්තනය වෙනවා. ඒ ඇසේ තමයි ආණ්ඩුව මේ මැතිවරණ පවත්වන්න හදන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා තව GM මේ WHO එක, ඔබට තව මලමිනි අවශ්‍ය නම් කොරෝනා වසංගතය දේශපාලනය කරන අධ්‍යක්ෂක ජනරාල, තව මලමිනි අවශ්‍ය නම් දේශපාලනය කර කර ඉන්න රට මේකේ මේ වෛද්‍ය මේ වේක නැතුව කියලා. ඉතින් ඒ නිසා දැන් මේ තත්වයට දැන් මේකත් එක්ක ඇවිල්ලා තියෙන මොකද සෞඛ්‍ය මාත්‍යාංශ සෞඛ්‍යංශවල තව තියෙන ප්‍රශ්නේ. දැන් මේ රෝගේ මම දැක්ක පෙරේදාද කොහේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පළවෙනි සර්කියුල් එක ඉෂුව කරනවා අනිත් රෝග පිළිබඳව වහම ක්‍රියා කරන්න. මොකද අද මේ පෞද්ගල දවස්වල ටෙන්ඩර් එකක් දැම්මා රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව. කොහෙන් කොහෙන් ගේන පිටින් ගේනද? නැහැ, ටෙන්ඩර් එකෙන් ගේන නෙවෙයි, අර ලෝකල් පර්චේස් කියන එක. මේ අපේ රටේ තියෙන මේ සමාගම් වලින් බෙහෙත් ගන්න. බෙහෙත් වර්ග කීයද? 418ක්. ඒතර අවුරුද්දකට අපි ගන්න බෙහෙත් වර්ග ප්‍රමාණය කීයද? 753යි. මුළු මහත් ටෙන්ඩර් පට වලින් අපි ගන්නේ ඖෂධ වර්ග 753යි. මේකෙන් 418කට ටෙන්ඩර් දැම්මා. ටෙන්ඩර් කියන්නේ ලෝකල් පර්චේස්. මේ ඉතිහාසයේ 1971 බිබිලේ මහාචාර්ය බිබිලේ මේ සංස්ථාව ආරම්භ කරාට පස්සේ දැම්ම ලොකුම ටෙන්ඩර් එක. එතකොට දැන් මම බැලුවා අපේ කාලේ කොච්චරක් විතර ගල්ලා තියෙනවද? හරි ඉස්සරහා ඉස්සර සාමාන්‍ය 10යි 15යි. ඒ කියන්නේ අර ටෙන්ඩර් වලින් ඖෂධ ලංකාවට ගේන්න බැරි වුණාම අතරමැදට හදිසියෙ ගන්නවා බලු. දැන් මේ මේ සභාපතිවරයා ඇවිල්ලා කිව්වේ මොකද? මේ ලෝකල් පර්චේස් කියන එක නවත්තනවා මම. මේකේ වැඩි මිලට ගන්න. ඒකේ ඇත්තක් තියෙනවා පොඩ්ඩක් වැඩි සාමාන්‍ය. ඒක නවත්තන්න මම කරා මිල පාලනයක් ගෙනාවා. ටෙන්ඩර් වලටත් මිල පාලනයක් මම ගෙනාවා. ඒ මිලට වඩා ටෙන්ඩර් කරන්න බෑ. ඒ තත්ත්වයක් මම ගෙනාවා 2018 වෙනකොට.
මේක අවබෝධ කරගෙන. එතකොට ඒ ඒකෙත් හරි කීයක් හරි වැඩි කියමුකෝ රුපියල් 40 බෙහෙත 45ට හරි මේ රුපියල් 5ක් හරි පාඩු වෙන්නේ. ඉතින් මිලියන ගාණක් ගන්නවනේ. එතකොට මිලියන ගාණක් පාඩු වෙන්නේ. ඉතින් ඒක හොඳ හොඳයි නවත්තන්න පුළුවන් නම්. නමුත් දැන් මේක සුරංගනා කතාවක් කියලා දිනවනේ. 10 15ට තිබුණ එක 418කට ගිහිල්ලා. ඒ මොකද ගිහිල්ලා තියෙන්නේ? බෙහෙත් නැහැ සෞදු. හાર્ට් වලට නැහැ. බ්ලඩ් ප්‍රෙෂර් නැහැ. දියවැඩියා නැහැ. වකුගඩු නැහැ. පිළිකා නැහැ. ඊළ බලන්න ලොසාටන් තියෙනවා කියලා. ඔබතුමා දන්නව හොඳට. ලොසාටන් කියන ටැබ්ලට් එක තියෙනවද බලන්න. හෘද රෝගීන්ට දෙන. මූලිකම ටැබ්ලට් එක නැහැ රෝහල්වල. ඉන්සියුලින් තියෙනවද කියලා බලන්න දියවැඩියා රෝගීන්ට. නැහැ. කැන්සර් බෙවසිමා සිසුමාබ් එක තියෙනවද කියලා බලන්න. ට්‍රට්සුමාබ් එක තියෙනවද කියලා බලන්න. නැහැ. එතකොට මේ රෝගීන් බොහොම කට්ටියක්ව ගෙවල් වලට යවනවා මේ බෙහෙත් නැති හින්දා. මේ නේවාසික රෙඩ් වලට. ඉතින් ඒ තරම් විශාල බෙහෙත් ගයක්. මෙහෙම බෙහෙත් ගයක් ලංකා ඉතිහාසයේ කවදාකවත් වෙලා නැහැ. එතකොට මේ පැත්ත බැලුවේ නැහැ. ඔක්කොම කොරෝනා එකට විතරයි. අනිත් එක ඖෂධ මිල පාලනේ දැන් තියෙනවද මං ගෙනාපු? මං ගෙනාව මෙන්න මේ ගානට වඩා විකුණන්න බෑ. දැන් අද මේ මිල පාලනේ බලන්න කෙනෙක් නැහැ. බලන්න කෙනෙක් නැහැ. එතකොට ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? ඕන ගණන් වලට විකුණනවා. දැන් පෙන්ඩෝල් පෙත්ත අපව රුපියල් 30ට ගිහින්. පෙන්ඩෝල් පැකට් එක. එතකොට ඒ වගේම පුද්ගලික අංශෙත් ඖෂධ හිඟයක් ඇති වෙලා යනවා. මොකද මේ 185ක් අපි ඖෂධ ගේන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ ලොක්ඩවුන් එකයි. ඒතකොට ඉන්දියාවට බෙහෙත් හදන්න රෝ මැටීරියල්ස් එන්නේ චීනෙන්. ඒ තියෙන තත්ත්වය මේ ඔක්කොමත් එක්ක. දැන් මේ ඔක්කොම අස්සේ තමයි රජයට උනේ මොකද්ද කරන්න? කොරෝනා වසංගතයේද ඊට වඩා වැදගත් වෙන්නේ මැතිවරණය පවත්වා. මැතිවරණ පවත්වලා ට්‍රයි එකක් දෙන්න 3-2ක් ගන්න. මේක තමයි ප්‍රධානම කොරෝනා වසංගතයේ මූණ දීම නෙවෙයි ප්‍රමුඛතාවයේ අංක එක මේක. එතකොට ඒකින්දනේ සෞඛ්‍ය අමාත්‍යතුමිය කිව්වා අප්‍රේල් 19 වෙනකොට සියලුම රෝග සමනය වෙනවා. 19 වෙනිදා වෙනකොට ඔක්කොම වසංගත රෝග මේ වෙනවා. කවුරු කිව්වද මන් දන්නේ නැහැ මේ දින. එතකොට ඒ මොකද 20 වෙනිදා ඉඳලා තමයි ඡන්දය. එතකොට දැන් මේ වැනි ලෝකේ එකම රට මේ වගේ කාලයකදී කොරෝනාවත් තිබෙද්දී වසංගතයේ තියෙද්දී මැතිවරණ පැතුවේ දකුණු කොරියාව. දැන් ඔබතුමාලා හොඳටම දන්නවා ඒගොල්ලෝ ගත්ත ප්‍රිකෝෂන්. ඒව ගන්න අපිට පුළුවන්ද? අපේ වගේ රටකට පුළුවන්ද? ඒ තරම් වියදමක් දරන්න? ඒගොල්ලෝ හැම ඡන්දදායකටම දුන්නා මාස්ක් එකයි ග්ලව්ස් කුට්ටමයි ඔක්කොම. හැම එකනටම එක පැන්සලයි එක වීසි කරනවා තව පැන්සලයි ඒ මිලියන ගන්නවා. හරි. එතකොට ඒ විතරක් නෙවෙයි ඒගොල්ලෝ අර පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් කියන එක ඔක්කොම දුන්නා. එතෙන්දී කවුරු හරි හැම එකනම ටෙස්ට් කරා. කොරෝනා වලට. ටෙස්ට් කරලා ඇතුළට ගත්තේ. ටෙස්ට් කරනකොට පොසිටිව් වුණා නම් ඒගොල්ලන්ට තිබුණා වෙනමම නිරෝධායන සෙන්ටර්ස් ඒගොල්ලන්ට ඡන්ද දෙන්න එතෙන් දානවා. ඒකෙදි ඒකේ නිකන් නෙවෙයි. ඒකෙදි ඇත්තටම ඒකේ සම්පූර්ණ අර මේවකෙන් සම්පූර්ණ ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් වලින් සීල් කරපු සේවකයෝ එතන හිටියේ ඒකට ළඟ මේව කරා. එතකොට මේ වගේ විශාල දැවැන්ත ක්‍රියාමාර්ගයක් ඒගොල්ලෝ අරගත්තා. ඒ විතරක් නෙවෙයි මේ ඡන්දයට පෙර දවස් දෙකක් දුන්නා Tamanට ඇවිල්ලා ඡන්ද දාන්න. ඒකෙන් අර මේවක මිනිස්සු සංඛ්‍යාව අඩු කරගත්තා එතන. මේ වගේ විශාල දැන් මේ වගේ එකක් ලංකාවේ කරන්න නම් අනිත් හැම රටකම මැතිවරණ කල් දැම්මා. ඇමරිකාවේ ඇතුළු හැම රටක්. එතකොට මේ වගේ එකක් කරනවා නම් සාමාන්‍යයෙන් අර රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා මම ආගෙන කියාගෙන ඉන්නවා මැතිවරණ නිරීක්ෂකයේ පැෆරල් එකේ අධ්‍යක්ෂකතුමා එතුමා කිව්වා මේ මැතිවරණයට මිලියන 5000ක් යනවා. හැබැයි දකුණු කොරියාව වගේ මේක කරන්න ගියොත් මිලියන 10000ක් යයි. දැන් මම කියනවා මේ තරම් මුදලක් වියදම් කරලා ඡන්දයක් තියන්නේ මොකටද? මේ වෙලාවේ මුළු ජාතියක් එකතු කරලා මුළු රටේ තියෙන සියලු දේශපාලන පක්ෂවලට කතා කරලා අපි ඔක්කොම සියලුම දේවල් අමතක කරලා මෙන්න මෙතෙන්ට මේක පරාජය කරන්න එක්කහුවෙමු. ඕගොල්ලෝ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මේව කළා මට සහයෝගය දෙන්න. බොරුවට මෙතන ඉඳගෙන තර්ක විතර්ක දාගෙන මේව කරගෙන මේ අපිට විරුද්ධව ක්‍රියා කරන්න නැතුව අපි ඔක්කොම කතා කරලා ගන්න ගතයුතු ක්‍රියාමාර්ග මොනවද ඒවට සහයෝගය දෙන්න. සහයෝගය දීලා රට ගෙනියමු. මේක ඉවර කළා. අපි කතා කරමු මේ අර කාඩිනල් උනාස කිව්වේ අවසාන රෝගියත් ඉවර කළා සතියක් දෙකක් ගියාට පස්සේ තමයි
මැතිවරණයක් ගැන අපි තීන්දු ගන්න ඕනේ කියලා. අන්න ඒ විදිහට. ඒක කරේ නැහැ. එතකොට මම කියනවා අපි ඉල්ලා හිටිනවා මේ මිලියන 10 මිලියන 10000ක් වියදම් කරනවා නම් ඒක මේ වෙලාවේ මේ කොරෝනා වසංගතයෙන් දුක් විඳින මිනිසුන්ට දෙන්න. සෙන්ඩ කියා කළා නැවතුන කට්ටියට. ඒ දිලිදු මිනිසුන්ට කන්නේ දාවිලා නැති. මේ වගේ කුට්ටාස් වලට දෙන්න පුද්ගලික අංශ සේවකීන්. අඩිනදී ඉවර ඉන්න කට්ටියට. ඒගොල්ලන්ට ගෙවන්න. ඒකට ඒගොල්ලන්ට විශාල ගණන ලක්ෂ ගණනාවක් එකිනෙකට දෙන්නයි. මේ මේ මුදල් දෙවි තමයි. මම හිතන්නේ ඒකට අන්තු ජනප්‍රියයේ මැතිවන දිවුර වඩා ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒක හරියට තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා කරනවා. දැන් මේ මේ මැතිවරණ වලට මැතිවරණ විශේෂණ කණ්ඩායම ඔක්කොම විරුද්ධයි. ආදීනතුමා විරුද්ධයි. ඒතකොට සියලුම වෛද්‍ය සංගම් විරුද්ධයි. සෞඛ්‍ය වෘත්ති සමිති විරුද්ධයි. ඒතකොට විශ්වවිද්‍යාල විරුද්ධ කරනවට ෆූටයික විරුද්ධයි. ආචාර්යවරුන්ගේ සම්මෙලන. ඒතකොට ඉස්කෝලේ විරුද්ධ කරනවට ගුරු සංගම් විරුද්ධයි. ජෝසෆ් ටැන්ගේ ඉඳලා. ඒතකොට රාජ්‍ය සේවා වෘත්ති සමිති විශාල ගණනාවක් ඒකාබද්ධ නිවේදනයක් විතර තියන්න එපා. ඒ වුණත් අපි මැතිවරණ රාජකාරිය යන්නේ නැහැ කියලා. මේ සියලුම දේවල් තියාගෙන තමයි මේක ගන්න හදන්නේ. එතෙන්දී මම මේක ඉවර කරනවා. මතක තියාගන්න. අද අපි ගත්ත ක්‍රියාමාර්ග වලට බැන්නා. එදා. විවේචනය කරා අපිට. හරිද අපි මාෆියාත් එක්ක ඉන්නවා. ඒ මාෆියා කඩපු ඒවාද හේතුවින් තමයි අද දුවන්නේ. අද බලන්න. අද සුවසැතිය නැත්තම් පැට ටීවී එක දාන්න. වැඩිම අපි දුවන්නේ කවුද? සුවසැතිය. සුවසැතිය නේද? අද සුවසැතිය නැත්තම් මේ කර්ෆියු කස්සේ මිනිස්සුන්ව ට්‍රාන්ස්පෝට් කරන්නේ කවුද? ඒ මිනිස්සුන් ත්‍රී විලර් රෑ ගන්න කොහෙන්ද? අදිසිය රෝගියෙක් ඇති වුණොත් අද සුවසැතිය 220ක් අපි ලංකාවේ. එන අපි හිටපු අග්‍රාමාත්‍යතුමා මාත්‍රි සුදුකාන්ත වෙනවනේ මම තමයි මේක කතා කරලා අපි ලැබ් එකලා දුන්නේ. ඒ ඉන්දියා අග්‍රාමාත්‍යතුමත් එක නිකා. හරිද? නිකා. ඒකේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට ආශාසිරිලා ගොල්බොම් කැපවීම මේව කළා. අපි අමාත්‍යංශයත් එක්ක ඒකාබද්ධ කරලා මේ සුවසැරිය අපි දිනුවා. එතකොට අපි ගිලන් රට 350 ගිනා. අපි බෙන්ස් 4 ගිනා. ඒ බෙන්ස් අපි 4 ගිනා වේ. එතෙක් ලංකාවේ ගෙනපු හයිස් වෑන් එකට ගැහුව උපකරණ වලට වඩා අඩුවෙන්. මම කැබිනට් එකට බෙන්ස්ලා දුන්නා. අපේ 250 ගේනකොට හයිස් එකේ ජපන් එක ගන්න අපිට පුළුවන් තව ෆෝඩ් ගිලන්නත් තව 22ක් ගේන්න ලංකාවට. ඒ සල්ලි වලින්.